ICC කියන අකුරුතුලින් කියන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේද එහෙම නැත්නම් ඉන්දියන් ක්‍රිකට් කවුන්සිලයේද කියන එක හිතාගන්න බැරි තරමට පසුගිය කාලේ ICC ඉන්දියාවට පක්ෂපාතීව වැඩ කරපු විදිය අපි දැක්කා. 2019 ලෝක කුසලානයේදීත් ඉන්දියාව මුහුණ දෙන පළවෙනි තරගයට කලින් කෝලි රජකුටන්දලා ICC නටපු නාඩගම ගැනත් පසුගිය දවස්වල ලොකු විවේචන එල්ල වෙලා තියෙන විදිය පසුගිය දවස්වල අපිට දකින්න ලැබුණා. තත්ත්වය මෙහෙම නිසා ICC ඉන්දියාවට එරෙහිව තීරණයක් දෙනවා කියන්නේ ක්‍රිකට් ලෝකෙම පුදුමයට පත් වෙන තීරණයක් වෙලා තියෙන මොහොතක ඒ වගේ තීරණයක් ගන්න ICC තීරණය කරලා තිබුණා. ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනි කඩුළු රකින අත්තාවරණවල යුද හමුදා ලාංඡනයක් පළඳින්න කළ ඉල්ලීම තමයි මේ විදිහට ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඉන්දියාවේ යුද හමුදා පැරාබලකායේ ලුතිනින්වරයෙක් විදිහට කටයුතු කරන ධෝනි මේ ලෝක කුසලන් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමේක මුහුණ දුන්නු පළවෙනි තරගයේ මේ විදිහට නීති විරෝධී බලිතාත් සංකේතය සහිත අත්තාවරණයක් පැළඳගෙන තමයි කඩුළු රකින්නේ. ICC අනුමත කරන සංකේතවලට අමතරව මේ විදිහට පෞද්ගලික උමනාවලට සංකේත පළඳින්න ICC නීතිමාලා ආවේ ප්‍රතිපාදන සල්සල නැති නිසා තමයි ධෝනිගේ මේ කටයුත්ත නීති විරෝධී බවට තීරණය වෙන්නේ. ඉන්දියාව මේ විදිහට හමුදා ඇඳුම් ක්‍රිකට් ක්‍රීඩාවට අරගෙන ඉන්නේ පළවෙනි වතාවට නෙමෙයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමේක අවසන් වුණු එක්දින තරගාවලියේ එක තරගයක් මේ විදිහට ඉන්දියා ක්‍රීඩකයෝ හමුදා හිස්සසුම් පැළඳගෙන ක්‍රීඩා කරපු එකත් පසුගිය කාලේ ගොඩක් කතාබහට ලක්වුණු සිද්ධියක්. පුල්වාමා ප්‍රදේශයට එල්ලුණු ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය දක්වන්න තමයි එදා ඉන්දියා කණ්ඩායම මේ විදිහට හමුදා හිස්සසුම් පළඳින්නේ. මේ විදිහට ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවට තමන්ගේ හිතුමතේ එක එක දේවල් එකතු කරන්නේ තමන්ගේ තියෙන බලය අනිත් රටවල් වලට පෙන්වන්නද කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.